At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. මගදුනේ විශේෂාංගය සඳහා අද අපේ ආරාධිතයා වෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් බිහිවෙච්ච විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වෙච්ච තිලකරත්න ඩිල්ෂාන්. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. ඩිල්ෂාන් මොකද වුනේ? අපේ ගොඩක් ක්‍රීඩකයෝ සමානට හොඳටම ක්‍රීඩා කරලා සමුගන්නේ කලකිරීමකින්. ඉතින් මං හිතුවා මටත් කලකිරීමක් ඇති වුනත් අපරාධයක් මෙච්චර කරපු සේවය. මේ තීරණය ගන්න ඔබව කවුරුත් පෙළඹෙවෙන්නේ නැද්ද? මේ තීරණයට ආවේ කවුරුත් පෙළඹවන්නේ ඉස්සෙල්ලා. දකුණු අප්‍රිකානු සංචාරයෙන් පස්සේ ඔබව නායකත්වයෙන් ඉවත් කරන්න ඇයි? අන්තිම තරගෙදි ඉස්සෙල්ලා මට දුරකථන ඇමතුමක් ආවා, චෙයාර්මන් සිලෙක්ට් අසන්ති ඩිමෙල්. මම කතා කරලා කිව්වා, ඩිල්ෂාන් ඔයා කැප්ටන්සියෙන් ඉල්ලා අසෙන නැත්නම් අපි අයින් කරනවා කියලා. ඒගොල්ලෝ මහලත් එක්ක සාකච්ඡාවක් කරලා ඉවරලා තමයි මට දුරකථනේ අමතලා තියෙන්නේ. නායකත්වයේ දැරීමේදී බලපෑම ඇවිල්ලා තියෙනවා. සෑහෙනවා. හැබැයි මම ඒක බලපෑමක්වත් ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ. කාගෙන්ද මේ බලපෑම ඔබට එල්ල වුනේ? නම් සඳහන් කළ යුතු නැහැ. එංගලන්ත සංචාරයේදී ඔබ ආබාධයකට ලක් වුණාම හිටපු නායකයන්ට නායකත්වය බාර ගන්න කියලා ඔබ යෝජනා කරාම ඔවුන් බාරගත්තේ නැහැ කියලා ඔබ චෝදනාවක් කරා. මම නෙමෙයි කිව්වේ ඒක. හිටපු කලමනාකාරීත්වයේම ක්‍රිකට් ආයතනය දැන්නා. ඔබත් එක්ක තිබිච්ච ගැටුමක් නිසා මෙලෙස ඒක ප්‍රතික්ෂේප කරා. ඒක ඇත්තටම මට කියන්න බෑ. ඒගොල්ලන්ගෙන් තමයි අහන්න ඕනේ. වක්‍රාකාරයෙන් ඔබ කිව්වේ ජේෂ්ඨයින්ගේ සහාය ඔබට නොලැබුණා කියන කාරණය. ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහායකට වැඩිය මට නවකයන්ගේ සහාය වැඩිපුර ලැබුණා. ක්‍රීඩා ලෝරින් කතා වෙච්ච දෙයක් තමයි ඩිල්ෂානු මංජුලාව විවාහ කරගැනීමේ පස්සේ තමයි මෙතරම්ම සාර්ථකත්වයට පත් වුනේ කියන්නේ. ඔය ඇත්තටම මොකද 2008 ක්‍රිකට් විතරක් නෙමෙයි මගේ ජීවිතේ කලකිරලා හිටපු කාලය. රටින් යන්න ප්ලෑන් කරලා හිටියේ 2008න් පස්සේ නැවත ඉපදුනා කියලා හිතනවා මට. මාධ්‍ය හමුවේදී ඔබ කිව්වා දේශපාලනයට එන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. හැබැයි ඔබ ක්‍රීඩකයෙක් විදිහට පසුගිය කාලේ කටයුතු කරද්දී දේශපාලනඥයන් සමීපව ඇසුරු කරා. රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් මම ගෙනේ හිටියා ඇඩ්ඩේකට. ඉතින් ඒක වැරදි විදිහට ගොඩක් අය මේවා කරන්න ගත්තා. යුද්ධය කියන එක හොඳටම දැනෙච්ච කට්ටියක් මම යාපනයේ ස්කූලේ ගිය ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයාට ගරු කිරීමක් වශයෙන් තමයි මම ඒ දේ කරේ. ඔබ මාධ්‍ය හමුවේ කිව්වා මම මේ වෙලාවේ ප්‍රශ්නයක් ඉතුරු කරලා ගියොත් ඒක ඉදිරියේදී කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයන්ටත් ප්‍රශ්නක් වෙයි කියලා. හැබැයි ඇත්තටම ඔබේ මාධ්‍ය හමුවේදී ප්‍රශ්නාර්ථයක් ඉතුරු කළා නෙමෙයිද කි? මගේ අවුරුදු 17 පුරා වෙච්ච දේවල් කියන්න ගියොත් ලොකු ප්‍රශ්න පෞද්ගලික ප්‍රශ්න තිබුණා මගේ ක්‍රීඩකයොත් එක්ක. දැනටත් සමහර ක්‍රීඩකයොත් එක්ක මම එළියේ කතා බහ කරන්නේ නැහැ. නමුත් මේ පෞද්ගලික ප්‍රශ්න මම ක්‍රීඩා පිටියට අරන් ගියේ නැහැ. 20 ලෝක කුසලානේ පරාජය වෙද්දී මේ කණ්ඩායම ඇතුළත තිබිච්ච සමගිය පිළිබඳව වැඩි වශයෙන් කතා බහට ලක් වුණා. ඔබ කරන ওই ප්‍රකාශ වලින් තේරෙන්නේ ඇත්තටම කණ්ඩායම ඇතුළේ සමගියක් තිබුණ නැහැ කියන ප්‍රශ්න ඇති වෙනවා. නැත්නම් ගසිත් කවදාරි අයින් වෙච්ච දවසට ඒ හැම දෙයක්ම ඔහුටත් කියන්න තියෙන දේවල් ලෝකයයි. 20 ලෝක කුසලානේට කණ්ඩායමක් තෝරන්න යද්දී මාලිංග නායකත්වයෙන් ඉල්ලා අස් වෙනවා. ඔහුටත් අසාධාරණයක් වුණාද කියන සැකයක් මට තියෙනවා. සමහරට මට වගේ බලපෑමක් ආවත් දන්නේ නැහැ.